අවසරයි ස්වාමීන් වහන්ස අදත් සුපුරුදු පරිදි සස නිර්වාණ ප්‍රතිපදා සහ වදර්ශනා භාවනා යන මාතෘකාව යටතේ 71 වෙනි ධර්මදේශනා ආරම්භ කිරීමටයි අපි සූදානම් සිටින්නේ මේ ධර්මදේශනා මාලා මෙහෙම ලබන්නේ කවුරුත් දන්නා විචිත්‍ර ධර්මකතික මිනිපුර අමා ශාන්ති තපෝවණේ ආරණ්‍ය සේනාධිපති නම කියන අවසරයි පූජනීය තපෝවණේ රතන ස්වාමීන් වහන්සේ විසින් මා දැන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාර ව ආරාධනා කර සිටිනවා ධර්ම වණ්ඩපේවට සිටින ඔබ වහන්සේට මේ දේශනාව ආරම්භ කරන ලෙසට සාදු 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 සබන්ත චක්කවායිසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්සේ සුනන්තු Dhamma savane kalu ayam vadanta Dhamma savane kalu ayam vadanta Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Yasmin samaye bhikkave bhikkhu vivicchive kamehi vivicche akusalehi dhammehi savitakkan savicharam vivekajammi sukham paramajjanam upasampajja viharati Nīva tasmin samaye attabhyābhādāya picheteti ne parabhyābhādāya picheteti ne udayavyābhādāya picheteti abhyāvacchanyeva tasmin samaye vīdanam vīdeti abhyāvacca paramāham bhikkhave vīdanānam assādam vadāmi කවදාවත් පුනකර සත්පුරුෂ පිළිවෙත්නි සෑම දින දිනකම ඔස්ටිලියාවේ පදිංචි මිස්රාවල යුදවම දාකන කාලින්ග ගුණරත්න මහත්මයාන දයාගිරි මහත්මිය සමන්ති ගුණරත්න මහත්මියත් එක්ක අකණ්ඩව සංවිධානය කරගෙන නිර්වාණ පිටකතා සූත ධර්ම දේශනා මාලාවේ 73 වෙනි ධර්ම දේශනාවයි අද මහා දුක්ඛ කන්ද සූත්‍රයේ ඇසුරු කරගෙන දේශනා කරන්නට ආරම්භ කරන්නේ සත්පුරුෂ පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ මූල පරණාසකේ සීනාත වර්ගී ඉන ඉතාමත් වටිනා සූත්‍ර ධර්ම දේශනාවක් මහා දුක්ඛ කන්ද සූත්‍රය මේ පින්කද සූත ධර්මදේශනාවේ වැයතද ධර්මදේශනා කීපයක් සවදී කළා අද මහා දුක්ඛ කන්ද සූත ධර්මදේශනාවේ අවසන් දේශනාව තියෙන්නේ ඒ නිසා අපි මුල් සූත්‍රයේම නැවතත් සාරාංශගත කළ දේශනා කරනවා අද මේ පින්කද ධර්මදේශනාව පවත්වන්නේ පින්වත් පාලිදා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය අපිට අවසරය නම කියන්නට පාලිදා බෞද්ධ විශ්වවිද්‍යාලයේ
පීඨාධිපති නමකියන අවසරයි මහාචාර්ය දිනකර ශ්‍රීනිවාස ගෞරවණීය පින්වත් නායක මහේම්බාලන් වහන්සේගේ පින්බර මේ සුන්දර රමණීය භාවනා සෙනසුනේ ඉඳලා අද පින්වත් ඔය ඇත්තට මේ ධර්ම දේශනාවක් පවත්වන ලබන්නේ. පින්වතුනි, මහා දුක්ඛක්ඛන්ත සෝත ධර්ම දේශනාව වේතු අපූර්වට අසාද ආදීනව ඒ වගේම නිස්සාරණයන් ගැන ශ්‍රවණය කළා. මතකයි අපි වේතන්ට කලින් දේශනා කළා පින්වත් ස්වාමීන් වහන්සේලා පිරිස පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාම වැඩ ඉන්නකොට උදේ කාලෙදී පින්නපාතේ වැඩම කරන්න පිටත් වෙලා තව වෙලාව තියෙන හින්දා ජීතවනාරාමයේ ළඟ තියෙන අනෙක් ආගමික මධ්‍යස්ථානයකට වැඩම කරනවා. මේ පින්වත් ස්වාමීන් වහන්සේලාව බොහොම ආදරෙන් අර අනෙක් ආගමික මධ්‍යස්ථානයේ පිරිස පිළිගත්තා. සුහද සාකච්ඡාවක් කෙරෙමින් තියෙන අතරෙදි ඒ අනෙක් ආගමික මධ්‍යස්ථානයේ ඒ අන්‍ය තීර්ථක පිරිස මේ ශාසනයෙන් පිටත මහණ විලා හිටිය විනන්දේ ආරාමික ආරාමික සම්ප්‍රදායක් අනුගමනය කරපු ඒ පිරිස මේ ස්වාමීන් වහන්සේලාට මෙහිම කියනවා. ඔබ වහන්සේලාගේ ශාස්තුන් වහන්සේ වන ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කාමයන්ගේ නැති කිරීම කියන්නේ අපිත් ඒ වගේ අපිත් කාමයන් නැති කිරීම ගැන කියන්නේ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රූපයන් නැති කිරීම ගැන කියනවා. අපිත් රූපයන් නැති කිරීම ගැන කියනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වේදනාවන් නැති කිරීම ගැන කියනවා. අපිත් වේදනාවන් නැති කිරීම ගැන කියනවා. ඉතින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ දේශනාවෙන් අපේ අනුශාසනාවෙන් තියෙන වරද මොකද්ද? වෙනස මොකද්ද? අපි දෙගොල්ලොම කියන්නේ එකම දෙයක්, එකම කාරණාවක්. මේ විදිහට අර අන්‍ය තීර්ථක පිරිස කිව්වා. මේ වෙලාවේදී පින්වතුනි අපි පින්වත් ස්වාමීන් වහන්සේලා නිස්සද්ද වුණානේ. නිහඬ වෙලා මේ පින්වතුන් වහන්සේලා වචනයක්වත් දීගෙන කියන්නේ නැතුව පිටපාතේ වැඩම කළා. පිටපාතේ වැලකුණාට පස්සේ හවස බුදුරජාණන් වහන්සේ මුණගැහිලා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කියනවා. උදෑසන වෙච්ච සිද්ධි අංග සම්පූර්ණව කියනවා. ඔහු කියපු වචනේ පිළිගත්තෙත් නෑ, ඉවත දැම්මෙත් නෑ කියන වචනයක් භාග්‍යවතුන් වහන්සේට කියනවා. කාමයන් දුරුකරනවා කියලා උගන්නනවා කියලා කියව කාරණාව දේශනා කරන ධ්‍යාන උපදවා ගැනීම, සූර්පාවචර ප්‍රතිපත්තියන් උපදවා ගැනීම. ඔවුන් රූපය දුරු කළා කියලා කියන්නේ අරූපාවචර ධ්‍යාන උපදවා ගැනීම. ඔවුන් වේදනා සංඥාවන් දුරු කළා කියලා කියන්නේ අසඤ්ඤ සත්‍ය උපයන විදිහට නාම ධර්මයන් දුරු කරන්නට කරන භාවනාව. හැබැයි ප්‍රථම ධ්‍යානය උපදවා ගත්තා කියලා ඒ කෙනාට සසරින් ඉගුණු වෙන්න පුළුවන්කමක් නැහැ. ඊට අයිමද උපදින්න වෙනවා මහා කල්පගණ්ඩික ආසතියන තාප්තියන කාලයක්. ප්‍රථම ධ්‍යාන, ද්විතීයි ධ්‍යාන, තෘතීයි ධ්‍යානවද ඒ බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම පරිත්තාප අපමානාප ආවස්සර පරිද්ද සුභ අපමාන සුභ සුභ කින්න වගේම වේහම්පල කියන ඒ බ්‍රහ්ම ලෝකවල සුද්ධවාස උපදින්නේ මේ ශාසනයෙන් පිටත අය ඒ බ්‍රහ්ම ලෝකවල ඉහට උපදින්න වෙනවා. හැබැයි ඉතින් ඒ තැන්වල තියෙන ආකාලී බුදුනාට පස්සේ අහපව් මනුස්ස හරි අනිත් තැන්වලට හරි වැටෙන්න වෙනවා.
කාමයන්ගෙන් වෙන්වීම ගැන ඔවුන් කියන්නේ ධ්‍යාන උපදවා ගැනීම. එවගේම රූපයන්ගෙන් වෙන්වීම කියලා ඒ අය උගන්වන්නේ ආකාසා නඤ්චායත්ත විඤ්ඤාණඤ්චායත්ත ආකිඤ්චඤ්ඤායත්ත දේවසඤ්ඤා නාසඤ්ඤායත්ත කියන ඒ ධ්‍යාන උපදවා ගැනීම. ඒ ධ්‍යාන උපදවාගෙන ධ්‍යානවලට සමවැදලා ඉන්න තාක් කාලයක් ඒතට ධානය පිළිහින් නැතුව ඉදී ඒකින් චුත වෙලා මිය ගියාට පස්සේ උපදින්න පුළුවන් අර තැන්වල. හැබැයි ඒ බ්‍රහ්ම ලෝකවලින් චුත වුණාට පස්සේ ආපහු පහළට වැටෙන සංසාරෙම තමයි. එතකොට රූපයන්ගෙන් වෙන් වෙනවා කියලා ඒ ඇත්තෝ කියන්නේ ඒකට. වේදනා සංඥාවන්ගෙන් වෙන් වෙනවා කියලා ඒ අය කියන්නේ අසංඛ්‍ය සත්‍ය උප්පත්ති ලැබීමට. ඒක නාම ධර්ම නැහැ. අසංඛ්‍ය සත්‍ය උප්පත්තියට නාම ධර්ම නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඒකෙන දේශනා කළා. ඒ විදිහට දේශනා කළා බුදුරජාණන් වහන්සේ අර පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා, පින්වත් මහණෙනි, ඔය විදිහට කියන ඒ අන්‍ය තීර්ථකයෝ ඉන්නවානේ, ඒ කට්ටිය මොකද්ද කියන්නේ? මේ කාමයන්ගේ සැපේ මොකද්ද, කාමයන්ගේ දෝෂය මොකද්ද, කාමයන්ගේ නික්මීම මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. පින්වත්නි, කෝපනාවසෝ කාමනං අස්සාදෝකෝ ආදීනවෝ කින්නිස්සරණං කියලා. කාමයන්ගේ ආස්වාදේ ආදීනවයි නිස්සාරණේ අහනවා. රූපයන්ගේ ආස්වාදේ ආදීනවයි නිස්සාරණේ අහනවා. වේදනාවන්ගේ ආස්වාදේ ආදීනවයි නිස්සාරණේ අහනවා. ආස්වාදයක් තියෙනවා නම් ඒක ආදීනවයකුත් තියෙනවායි. ආදීනවේ වගේ මේක නිස්සාරණේකුත් තියෙන්න ඕනේ. ආස්වාදේ ආදීනවය නිසරණේ කියන මෙන්න මේ කාරණා තුන ගැන බුදුරජාණන් වහන්සේ අහනවා. ඒ කාරණා තුන ගැන අහලා බුදුරජාණන් වහන්සේ ආස්වාදේ මොකක්ද කියලා දේශනා කළා. පින්වත්නි, ඒ විදිහට දේශනා පටන් අරගෙන ඊට පස්සේ ආස්වාදේ ගැන, ආදීනවේ ගැන, නිසරණේ ගැන අපි ඔය එක්තරට දේශනා කරගෙන ආවා. එතනදී ආස්වාදී ගැන යංකෝ භික්කවේ ඉමේ පංච කාමගුණේ පටිච්ච උප්පාදිත සුඛංසෝ මනස්සං අයංකා මානං අස්සාදු. පින්වත් මහණෙනි, මේ පංච කාම ගුණයන්ගෙන් යම් කායික සැපක් හෝ මානසික සැපක් හරි උපදවනවද? මේක කාමයන්ගේ සැපය. දැන් ඔයත් රූප දකිනවාද? ඒ ඔබ දකින රූපවලින් මනෝහරි කායික මානසික සැපයක් උපදවනවා නම් ඒක කාමයන්ගේ සැපය. ඔබ අහන ශබ්දවලින් කායික මානසික සැපයක් ඇති කරනවා නම් ඒක කාමයන්ගේ සැපය. ඔබට දැනෙන ගඳ සුවඳවලින් කායික මානසික සැපයක් ඇති කරනවා නම් ඒක කාමයන්ගේ සැපය. ඔබේ දිවට දැනෙන රසයෙන් කායික මානසික සැපයක් ඇති කරනවා නම් ඒ කාමයන්ගේ සැපය. වේතන්ගේ ශරීරයට දැනෙන ස්පර්ශයෙන් කායික මානසික සැපයක් ඇති කරනවා නම් ඒක කාමයන්ගේ සැපය. ඒ තමයි පින්වත්නි කාමයන්ගේ ආස්වාදේ. ඒ කාමයන්ගේම ආදීනවයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අයම්පි භික්ඛවේ කාමදාන ආදීනවෝ සම්දිට්ඨිකෝ දුක්ඛ කන්‍දෝ කාම හේතු කාම නිදානං කාම අධිකරණං කාමාන මේව හේතු කියලා. පින්වත් මහණෙනි, කාමේ හේතු කරගෙන, කාමයේ මුල් කරගෙන, කාමය නිසා මේ ලෝකෙදී විඳින්න ඕන කරන දුක් ගොඩක් තියෙනවා නම් ඒක කාමයේ ආදීනව. බුදුරජාණන් වහන්සේ දුක් ගොඩක් දේශනා කරනවා. පින්වත්නි, කාමයන් හින්දා දුක් ආදර විඳින සිද්ධ වෙනවා.
බුදුරජාණන් වහන්සේ කාමයන්ගේ ආදීනව දේශනා කළ කාමයන් නිසා විඳින්නවල දුක්ඛාදර ගැන දේශනා කළා. එතනදී මේ ශරීරය විනාශ වන විදිය අවුරුදු 50ක් 60ක් 70ක් වෙනකොට සිද්ධ වෙතදී ඒ වගේම කෙසේ දෙන විදිය හැමදේම වෙන විදිය පිම්බිලා තිබ්බ තැන් වැහැලා යන විදිය ඒ වගේම ඇගේ කැලෑ කිලුටු තත්ත්වයන් ඇතිවන විදිය කැතවන විදිය විදූපී වන විදිය මැවුනට පස්සේ ශරීරයේ ඉදිබෙන විදිය ඒ තරුණ වයසේ ඉන්න කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ අරගෙන ඒ අය මිය ගියාට පස්සේ ඒ අයගේ ශරීරයේ ඉදිමෙන විදිය තද නිල් පාට ගැන්වෙන විදිය දින දෙක තුනක් ගිහලා තද නිල් පාට ගැන්වලා ඒ තැන්වල සැරව පෙරෙන විදිය පණුව පෙරෙන විදිය ඒ නරකුණු මලසිරුර තැනින් තැන කන විදිය පණුව සම්පූර්ණයෙන්ම මලසිරුර වහගන්න විදිය බල්ලන් කපුටන් උකුස්සන් අනේ සත්තු හිවලු ඒ මලසිරුර කෑලි තැන් තැන් වල ඇදගෙන යන විදිය බුදුරජාණන් වහන්සේ කාමයන්ගේ ආදීනව දේශනා කළා. ඒ වගේම කාමයන්ගේ නිදහස් වීමත් දේශනා කළා. කාමයන්ගේ නිදහස් වෙනකොට ඒ උදවිය කොහොමද කටයුතු කරන්න ඕන ඒකට භාවනා කරමින් විදර්ශනා භාවනා කරමින් සසරෙන් ඉගොඩ වෙන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි භාගවතුන් වහන්සේ ඒ විදිහට කාමයන්ගේ ආස්වාදයන් කාමයන්ගේ ආදීනවයන් කාමයන්ගේ නිස්සාරණයන් දේශනා කරන්න හිටනා. ඒ විදිහට දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ රූපයන්ගේ ආස්වාදය වේදනාවේ ආස්වාදය ආදීනව නිසානයන් දේශනා කරන්නේ නැත්නම් දැන් ඔය ඇත්ත හොඳටම අවබෝධ කරගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔය ඇත්තන්ට ආත්මය මම කිව්වට මගේ කිව්වට සත්‍ය පුද්ගලයේ මම කියලා කෙනෙක් දෙයක් ඉන්නවා කියලා හිතුවට එහෙම එකක් නැහැ කියන එක. උතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ගොඩවල් පහක් විතරමයි. ඕවාටගන්න හේතුවෙන් සිතකට තියෙන්නේ චිත්තස්සන එක කාලයක්. ඒ සිත ඇති වෙන්නේ වේදනා සංඥා සංකාරත් එක්ක. ඒ සිත හටගන්නේ ඇසේ හරි විචක්කු ප්‍රසාද වස්තුවේ හරි සෝත ප්‍රසාද වස්තුවේ හරි ගාන ප්‍රසාද වස්තුවේ හරි ජීවා ප්‍රසාද වස්තුවේ හරි කාය ප්‍රසාද වස්තුවේ හරි හද වස්තු රූප දසකේ හරි හිතක් ඇති වෙන්න උණු ස්ථාන ටික ඕන වෙනවා. ඒ සිත වේදනා සංඥා සංකාර කියන චෛතසික ධර්ම 52ක් එක්ක තියෙන්නේ. ඒ 52කින් ගැලපෙන ගැලපෙන චෛතසික ගැලපෙන ගැලපෙන හිත එක්ක යදෙනවා. රූපය වේදනා සංඥා සංකාරයට ඕන. වේදනා සංඥා සංකාරය සහ විඥාණය ඒ නාම ධර්ම වලට රූපය ඕන. රූපේ නාම ධර්ම වලට පත්‍ය වෙනවා. නාම ධර්ම රූප ධර්ම වලට පත්‍ය වෙනවා. මේවා එකිනෙක සම්බන්ධයෙන් පවතින ධර්ම. මේවායි ආස්වාදී ආදීනවයේ නිස්සාරණය මොකද්ද කියලා නුවණැති ඇත්තෝ දැනගන්න ඕන. අර අන්න තීර්ථක ඇත්තන්ට ඒක තේරෙන්නේ අන්න තීර්ථකෝ ඒක දන්නේ නැහැ. අන්න තීර්ථකයෝ රූපය ඒ වගේම කාමය වේදනාව රූප ආදිය
නැති කරනවා කියලා කිව්වහම ඒ ඇත්තෝ ධ්‍යාන උපදවාගෙන ඒ ධර්මත උපදින්න කරගන්න දිනුවක් විතරයි ඒක. සමත භාවනාවෙන් ඒ දිනුව ලබන්න පුළුවන්. හැබැයි ඒක විතර ප්‍රමාණවත් නැහැ. සමත භාවනා වැඩුණාම ඒ ඇත්තන්ට පුළුවන් හොඳටම දියුණු වෙන්න පුළුවන් භාවනා ක්‍රම පාවිච්චි කරාම ආනාපානසති වගේ භාවනා වලින් ප්‍රථම ධානාදී භවී ධ්‍යාන උපදවා ගන්න. හැබැයි ඒකෙන් වලදී ඒ ඇත්තන්ට ධානයේ පිරෙන්නේ නැතුව මිය ගියොත් ඒ බ්‍රහ්ම ලෝකවල උපදින්න පුළුවන් ටික කාලයක්. ඒ තැන්වල ඉන්න පුළුවන් පරමාසත්‍යෙ මේව සදාකාලිකව ඉන්න පුළුවන් තැන් නෙමෙයි. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම ලෝකෙට ආව කාලේ වෙනස් වෙනවා. ඒතු කාමයන් වෙන් කාමයන්ගෙන් දුර වෙලා කාමයන්ගෙන් වෙන් වෙලා ප්‍රථම අධ්‍යාන ද්විතී අධ්‍යාන ආදී බ්‍රහ්ම ලෝකවල ඉපදුණාට ඒ තැන්වලින් චුත වුණාම අහපව කාම භූමි වලට එන්න වෙනවා. රූපාවචර ධ්‍යානවල තියෙන එකක් තමයි නාම ධර්ම වේදනා සංඥාදී අයින් කරලා කටයුතු කරන එක. සිත නැති කරලා ඉන්නට පුරුදු කරනවා, දියුණු කරනවා. රූපාවචර පංචමාධ්‍යාන වලින් වායෝ කසිනේට සමවැදලා මේ හැම දුක් කරදරයක්ම විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ හිත දෙසයි කියලා හිතලා හිත නැති කරගන්න කටයුතු කරනවා. ඒක වැරදි භාවනා ක්‍රමයක්. සිත නැති කරන්නේ කටයුතු කිරීමේ පිළිවෙත්දී ඒ ඇත්ත උප්පත්ති ලබන්නේ අසන්න සත්ත වගේ තැන්වල. මේ ශාසනයේ පිටත චතුරාර්ය සත්‍ය ධර්මයේ කුහේවත් නැහැ. හැබැයි අර කිව්ව රූපාවචර බ්‍රහ්ම ලෝකවල වගේම අසඤ්ඤ සත්‍යෙ උපේන්දකමේ තීරුව එතකින් අතර වෙන්නේ. මේ ශාසනයේ පිට තියෙන පින්වදි තවත් ක්‍රමයක්. ඒ තමයි අරූපාවචර ධ්‍යාන උපදවා ගන්නවා. ඒත් එතකොට රූපේ නැති කර ගන්නවා. රූපේ නැති කරගත්තාට පස්සේ ඒ කට්ටි උප්පත්තිය ලබනවා. නාම ධර්ම එකෙන් සිත විතරක් තියෙන සිතයි වේදනා සංඥා සංකාරයෝ තියෙන ඒ අරූපී බ්‍රහ්ම ලෝකවල. ඒ බ්‍රහ්ම ලෝකවල ඉන්න පුළුවන් ආයු කාලයක් තියදී වගේ චුත වුණාම අහෝ එන්න වෙනවා. මෙන්න මේ ශාසනයේ පිටත ඔන්න ඔය කියන කාමයන්ගෙන් වෙන්වීම තියෙනවා. රූපේ වෙන්වීම තියෙනවා. රූපේ නාම ධර්මයන්ගේ වෙන්වීම තියෙනවා. හැබැයි ඒක විමුක්තිය නිවන නෙවෙයි. ඒක බෝධිපාසක ධර්ම වැඩමින් සියලු කෙලෙසුන් නැති කරන්න පුළුවන් ක්‍රමේ නෙවෙයි. නැවත උපත නතර කරන්න පුළුවන් ක්‍රමේ නෙවෙයි ඒක. නැවත උපත නැත්තටම නැති කරන්න නම් ඒ සඳහා තියෙන්නේ විදර්ශනා භාවනාව. ඒක මේ ශාසනයේ ඇතුළත උගන්වනවා. මේ ශාසනයේ ඇතුළත ආස්වාදයේ උගන්වනවා. රූපේ ආස්වාදේ, වේදනාවේ ආස්වාදේ, කාමේ ආස්වාදේ කියලා දෙනවා. රූප කාම වේදනාවන්ගේ ආස්වාදේ කියලා දීලා එතකින් නැතර වෙන්නේ නැතුව ඒකේ ආදීනවයක් පෙන්නලා දෙනවා. ආස්වාදේ ආදීනවය විතරක් පෙන්නලා දෙන්නේ නැතුව ඒකේ නිස්සාරණයක් පෙන්නලා දෙනවා. රූපේ තියෙනවා ආස්වාදයක්. ඒක නිසා තමයි ඒකට සත්වෝ ඇලෙන්නේ. වේදනාවන්ගේ තියෙනවා ආස්වාදයක්. ඒක නිසා ඒකට සත්වෝ ඇලෙන්නේ. කාමයන්ගේ තියෙනවා ආස්වාදයක්. ඒක නිසා ඒවට සත්වෝ ඇලෙන්නේ. ඒ වගේම පින්වත්නි, රූපේ තියෙනවා ආදීනවයක්. ඒ නිසා සත්වයෝ ඒකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ. වේදනාවේ තියෙන ආදීනවය. ඒ නිසා සත්වයෝ නුවණින් කල්පනා කළ ඒකෙ මිදෙන්න උත්සාහ කරන්නේ. කාමයන්ගේ තියෙන ආදීනවය. ඒ නිසා සත්වයෝ ඒකෙ මිදෙන්න උත්සාහ කරන්නේ. මේ කාමයන්ගේ, රූපයන්ගේ,
වේදනාවන්ගේ තියෙනම නිස්සරණයක් ඒ නිසා සත්වයෝ ඒකෙන් මිදලා නිවන් දකින්නට අවස කටයුතු කරගන්නේ නුවණැති උදවිය මේ ආස්වාදය ආදීනවයයි නිස්සරණයයි කියන මේ කරුණු දකිමින් කටයුතු කරන්න ඕනේ එතනදි පින්වත්නි බුදුරජාණන් වහන්සේ අදට නියමිත දේශනාවක් කරනවා පින්වත් මහණෙනි වේදනාවන්ගේ සැපේ මොකද්ද පින්වත් මහණෙනි මේ ශාසනයේ පැවිදි පින්වත්තුන් වහන්සේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතියෙන් ප්‍රථම ඥානයට සමවත්නවා ඒ බිස්සුන් වහන්සේ පස්සේ කාලෙක කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සැපේ යුක්තව ප්‍රථම ඥානයට සමවැදලා වාසය කරනවාද ඒ කාලයේ තමන්ට දුක් පිණිස උත්සාහ කරන්නේ නැහැ අනිත් අයට දුක් ඇති කරන්න උත්සාහ කරන්නේ නැහැ තමන්ටත් අනුන්ටත් දෙගොල්ලටම විහෙස පිණිස උත්සාහ කරන්නේ නැහැ ඒ කාලයේ දුකක් වේදනාවක් නැතුව උන්වහන්සේ නිදුක්ව නිරෝගීව කටයුතු කරනවා ඒ තමයි වේදනාවන්ගේ සැපය කියලා මම කියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්පුරුෂ පින්වත්නි බුදු පියාණන් වහන්සේ වේදනාවන්ගේ සැපේ විදිහට දේශනා කළා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවතත් පින්වත් මහණෙනි මම නැවතත් අනිකක් කියනවා භික්ෂුව විතරක විචාර දෙක සංසිද්ධ වීමෙන් තමන්ගේ සිතේ යහපත් පැහැදීම ඇති කරන සිතේ එකඟ බව ඇති කරන විතරක නැති විචාර නැති සමාධියෙන් හටගත් පීතිසුවේ තියෙන ဒုတိය ධානයට පැමිණ වාසය කරනවා තුතිය ධානයට පැමිණ වාසය කරනවා මුලින්ම තිබ්බ සෝමනස්ස දෝමනස්ස දෙක නැති කරලා සැප දුක් නැති උපේක්ෂාවට පැමිණෙනවා චතුත්ථ ධානයටත් එනවා ඒ භික්ෂුන් වහන්සේ පස්සේ කාලෙක තවත් කෙනෙක්ට කරදරයකුත් නැතුව තමන්ට කරදරයකුත් නැතුව ධ්‍යාන උපදවාගෙන කටයුතු කරනවා ඒ කාලෙදිත් උන්වහන්සේ මිදින්නේ ඒ නිදුක් ස්වභාවයක් උන්වහන්සේ උපේක්ඛා වේදනාවෙන් ඉන්නේ ඒ නිසා ඒ පින්වතුන් වහන්සේත් විඳින්නේ සැපයක් කියලා මම දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ පින්වත්නි විදිහට දේශනා කළා මේ විදිහට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වේදනාවේ ආස්වාදය ඒක සැපය දේශනා කරනවා ඒක ආදීනවයකුත් තියෙනවා මේ ධ්‍යාන වලින් කවුරු හරි කෙනෙක් පිරිහුණොත් පිරිහෙච්ච කෙනාට මොකද වෙන්නේ මේ ධ්‍යාන හැමදාම තියෙනව නෙමෙයි ඒ ධ්‍යානවල ධ්‍යාන නිසා ඒකෙන් පිරිහෙන්නේ නැතුව බ්‍රහ්ම ලෝකෙක උප්පත්තිය ලැබුවත් ඒ තැන්වල ඉන්න පුළුවන් ආයු කාලය ඉවර වෙලා අහපව එන්න වෙනවා ඒ අහපව ඒ ඇත්තන්ට ඒක අහිමි වෙලා යනවා කවදාරි ඒක පිරිහෙනව නැති වෙලා යනවා ධ්‍යාන කියන්නේ විමුක්තිය නෙමෙයි නමුත් විමුක්තිය උදෙසා යන උදවියට විදර්ශනාවට අදාළ වන විදියට ධ්‍යාන උපදවා ගන්න පුළුවන් නම් ඒ ඇත්තන්ට ඒක ගොඩක් ප්‍රයෝජන ලබා දෙනවා ධ්‍යානයේ විදර්ශනාවට බර කරලා ගත්තොත් හැම අතින්ම උපකාර වෙනවා හැබැයි විදර්ශනාව නොවැඩූ ධ්‍යානයේ පින්වත්නි සසර ගමනේ දික්කසවනවා විදර්ශනාව වඩන ධ්‍යාන උපදවා ගන්න ඕනේ විදර්ශනාවට නැඹුරු වන ධ්‍යාන උපදවා ගන්නට ඕනේ
උපදවාගත් ධ්‍යානවලින් විදර්ශනාවට යොමු වෙන්නට ඕනේ. ධ්‍යාන උපදවාගන්නේ නැතුව විදර්ශනා භාවනා කරන උදවිය කෙලින්ම රූප ධර්මවලින් විදර්ශනා කරන්න පටන් ගන්නෙ. හැබැයි ධ්‍යාන උපදවාගත් උදවිය ගොඩක් දියුණු අය ඒ උදවිය නාම ධර්මයන්ගේ ත්‍රිලක්ෂණය දකමින් විදර්ශනා කරන්නේ. මහා දුක්ඛ කන්දෝපම සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයෙන් පිටත අයගේ ඒ වැරදි දෘෂ්ටියත් මේ ශාසනයේ තුල ඉන්න උත්තමයින්ගේ ඒ නිවැරදි දෘෂ්ටිය පෙන්නමින් ආස්වාදේ ආදීනවේ දිස්සානේ දේශනා කළා. පින්වත්නි, ඔය ඇත්ත ආස්වාදේ දකින්න ඕනේ, ඒ වගේම ආදීනවේ දකින්නත් ඕනේ, නිස්සානේ දකින්නත් ඕන. මේ පංචකාම සම්පත්වල මොනවහරි කායික මානසික සැපයක් තියෙනවා නම් ඒක පින්වත්නි කාමයන්ගේ ආස්වාදයේ කාමයන්ගේ ආස්වාදය දකින්න කටයුතු කරන උදවිය කාමයන්ගේ ආදීනවයක් දකින්න ඕනේ. මේ ශරීර විනාශ වෙලා යනවා. තවුන රූමත් කාන්තාවක් හරි තවුන රූමත් පිරිමි කෙනෙක් හරි අරගෙන ඒගේ ශරීර වලට වෙන දේ හොඳට නුවණින් බැලුවොත් සදයක් සදයක් පාසා ඒ ශරීර නිරාපත්තන විදිය විනාශයට පත්තන විදිය දකින්න පුළුවන්. කෙස් ඉදමින් රැවුල් ඉදමින් අම රැලිවැටමින් ශරීරයේ දුර්වල වෙමින් අතපය දිදමින් අන්දිපත් දිදමින් මේ ශරීරය මහා දෝෂ ගොඩක ආකාරයක් වෙනවා. මේ ශරීරයේ ආදීනවේ දකින්න ඕනේ, ඒකෙ නිස්සාරණයක් දකින්නට ඕනේ, කාමයන් නැති කරන්නට ඕනේ, රූපයන් වේදනාවන් නැවත ඇති නොවන විදිහට නැති කරන්න ඕනේ. ඔයත්තෝ යම් දවසක රහතන් වහන්සේ නමක් වූ රහත් දෙදෙන වහන්සේ නමක් වෙන්න ඕනේ. ඒක කල්ප වේවා ඉක්මන් අවස්ථාවකදීම කර ගන්නට ඕනේ. කල්ප වේවා අදාදම උතුම් ප්‍රතිඵල ගන්නට මහන්සි ගන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි, වේතන දේශනා කරන්න තියෙන එකම මේ විදර්ශනා භාවනා. විදර්ශනා භාවනා වඩන්න තරම් හිත සකස් කර ගන්න කෙනෙක්ට අමාරු නම් ඒ ඇත්තෝ සතරාරසක භාවනාවන්ගෙන් හිත සකස් කර ගන්න ඕනේ. බුද්ධානුස්සති භාවනාවන් නිසා ඒ උදවිද සත්තල වැඩෙනවා. අසුභ භාවනාවෙන් රාගය යටපත් වෙනවා. මෛත්‍රී භාවනාවෙන් ඒ උදවියගේ මෛත්‍රිය වැඩෙනවා. මනානුස්සති භාවනාවෙන් ඒ උදවියගේ ප්‍රඥාව වැඩෙනවා. විදර්ශනා භාවනා වඩන්නට තමන්ගේ චිත්තසංතතිය සූදානම් නැත්නම් මේ සතරාරසක භාවනාවන්ගෙන් ඒ සූදානම හැදෙනවා. එහෙම සූදානම් වන නුවණැති ඇත්තෝ සසරින් ඈතර වෙන අදිස්ථානයෙන් මේ නාම ධර්ම රූප ධර්ම හොදට හඳුනා ගන්නට ඕනේ. රූප කිව්වම රූප 28ක් තියෙනවා. කම්මචිත්තරිතු ආහාර කියන හේතුන්ගෙන් හටගන්නන රූප ඔක්කොම 18ක් තියෙනවා. ඒ කම්මචිත්තරිතු ආහාර කියන හේතුන්ගෙන් හටගන්වන්නේ නැති රූප 10ක් තියෙනවා. හේතුන්ගෙන් හටගන්න රූප තියෙනවා. හේතුන්ගෙන් හටගන්නේ නැති රූප තියෙනවා. හේතුන්ගෙන් හටගන්නේ නැති රූප ලක්ෂණ රූප විකාර රූප ආදී විදිහට වෙනම තේරුම් ගන්නත් ඕනේ. පින්වත්නි, නාම ධර්ම කිව්වහම සිත කියන්නේ එකක් නෙමේ, සිත කියන්නේ පරම්පරාවක්. අපිට ඒ සිත් වලින් කියන ක්‍රියාවන් අනුව සිත් හඳුනා ගන්න පුළුවන්. චුතිසිත කියන්නේ
චුතියා සමගම නැවත කෙරේ කට ගන්න විදිය. චුතියා සමගම නැවත කෙරේ කට ගන්නකොට මුලින්ම පහළ වන හිත ප්‍රතිසන්දි විඥානේ. ඒ ප්‍රතිසන්දි විඥානේ වේදනා සංඥා සංකාරයන් ගෙත්නවා. චුති ප්‍රතිසන්දි වගේම භවාංග සිත් කියලා හඳුන්වන්න පුළුවන් භවයේ පැවැත්මට උපකාර වන හිත් තියෙන ඒවා විපාක විඥාන. පෙර සංසාරිකයන්ගෙන් තියෙන කර්මවල විපාක විදියට ලැබෙන හිත්. චුති ප්‍රතිසන්දි භවාංග නොවන හිත් තියෙන ඒවා ద్వාර හිත්තේම. චක්කුද්්වාර, සෝතද්්වාර, ධාන ජීවහා, කාය මනෝද්්වාර වලින් හට ගන්න සිත්. මේ විදියට හිත ගැනත් ඒ හිතක් බලවත් කරන දුර්වල කරන චෛතසික ධර්ම ගැනත් ඒ චෛතසික ධර්මවලින් අකුසල ධර්ම අකුසල චෛතසික 14 ඒ වගේම කුසල සිත්වල ඒත්නේ සෝබන මේ චෛතසික 19 අනෙක් චෛතසික සෝබන සාධාරණ චෛතසික 25 ගැනත් හොඳ වැටහීමක් තියෙන්න ඕනේ. එතකොට මේ කවුරු හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ ඇත්තටම නාම රූප ධර්මයන්ගේ ක්‍රියාවලියක් උනාට ඒක ඒ විදිහටම තේරුම් ගන්නට හැමෝටම පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව ඒ ඇත්තෝ මේවා ඝන සංඥාවෙන් අල්ලගෙන තියෙන හින්දා. සත්වයෝ පුද්ගලයෝ මම විදිහට අල්ලගෙන ඉන්න හින්දා. මෙතන සත්වයේ පුද්ගලයේ මම කියලා කෙනෙක් ආත්මයක් කියලා දෙයක් නැහැ. මෙතන තියෙන හේතුන්ගෙන් හටගන්න ධර්මතා වැඩ පිළිවෙලා හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක්. ඒ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය නුවණට හසු කරගෙන ඒකේ ආස්වාදේ ආස්වාදේ විදියට දකින්න, ඒකේ තියෙන දෝෂ පැත්ත ආදීනවේ විදියට දකින්න, ඒකේ තියෙන නිස්සරණය ඒකේ මිදීම මිදෙන විදියටම දකින්න, ඔය ඇත්තෝ සසරින් එගොඩ වෙන්නට ඒ මඟපල්ලාභී උත්තමේක උත්තමාවයක් වෙන්නට අදිස්ථානශීලීව කටයුතු කර ගන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි, මහා දුක්ඛංකන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ පංචපාද නස්කන්ධයේ ස්වභාවයන් ආසාද ආදීනව නිස්සාර විදිය දේශනා කරමින් මේ ශාසනයේ පිටත නැහැ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමයක්, මේ ශාසනයේ ඇතුළත විතරයි තියෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමය, මේ ශාසනයේ පිටත තියෙන ධ්‍යාන පිළිබඳව විස්තර කරන්නට ඒත්න, මේ ශාසනයේ පිටත ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තෘතීයික ධ්‍යාන උපදවා ගන්න පුළුවන් ක්‍රමයේ තියෙනවා. හැබැයි ඒ රූපය නැති කිරීම, ඒ කාමයේ නැති කිරීම, ඒ වේදනා නැති කිරීම తాවකාලික ක්‍රමයක්. දැන් කාමයේ නැති කරනකොට ඒ උදවියට පුළුවන් ධ්‍යාන උපදවා ගන්න. අසඤ්ඤ සත්‍ය ඇරෙන්න අනිත්‍යාන උපදවා ගන්න පුළුවන්. කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිදු උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ ධ්‍යාන අංග නැති කරමින් ධ්‍යාන අංග ටික උපදවා ගන්නවා. කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිදු උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ටික නැති කරමින් මේ නීවරණ ධර්ම නැති කරමින් උපදවා ගන්න ධ්‍යානාංග තමයි විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව කියලා කියන්නේ. ඒ විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග වලින් මේ නීවරණ ධර්මයෝ නැත්තටම නැති කරගෙන ඒ ඇත්තන්ට ඉන්න පුළුවන් එක්තරා කාලයක්. හැබැයි සා මුලින්ම මුලිනුටා දාන්න බෑ. අර චිත්ත සන්තතියේ පින්වත්නි ඒ කාල සීමාවේදී ඒක නැති කර ගන්න පුළුවන්. ඒ වගේම ඒ උදවියට රූපාවචර බ්‍රහ්මලෝක වලටම ඇති අසඤ්ඤ සත්‍ය උපදින්න පුළුවන්. වේදනාවන් නැති කරමි, වේදනා සංඥා
ඒ සංස්කාරයෝ විඥානයෝ නැති කරමින් ඒ ඇත්තන්ට ඒ නාම ධර්ම හතර නැති රූපස්කන්ධේ විතරක් දින රූප නවකයේ උපදින්න පුළුවන්. රූප නවයකයක උපදින්න පුළුවන්. එතකින් ඒ ගමන් අතර වෙන්නේ නැහැ. තවත් අයට පුළුවන් මේ රූපය නැති කරලා දාන්න. එතකොට ඒ උදවියට නාමකය විතරයි තියෙන්නේ. අරූපාවචර තැන්වලට යන්න පුළුවන්. අරූපාවචර තැන්වල ඉන්නවා මඟපල්ලාභී. හැබැයි සෝහන්වත් වෙන්නේ නැතුව එතන ඉපදුනොත් මඟපල් ලබන්න බැහැ. රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්නවා මඟපල්ලාභී. කාමාවචර දිව ලෝකවල ඉන්නවා මඟපල්ලාභී. ඒ සියලු මඟපල්ලාභී ලැබෙන්නේ බුදුචානන් වහන්සේ දේශනා කරොත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපැදීමෙන් විතරයි. ඒ ඇරෙන ශාසනයෙන් පිටත වෙනත් ක්‍රම පාවිච්චි කළා කියලා මඟපල්ලාභී මේ ශාසනයෙන් එපිට ලැබෙන්නේ නැහැ. ඔය ඇත්තොත් ඔබේ ඔය වටිනා මනුස්ස ජීවිතේ අපතියන්න දෙන්නේ නැතුව මඟපල් ලබන්නට අධිෂ්ඨානශීලීව කටයුතු කර ගන්නට ඕනේ. අද පින්වත්නි ඔය ඇත්තන්ට මහා දුක්ඛ කඳ සූත්‍රයෙන් තමයි අපි ධර්ම දේශනාව පැවැත්වුවේ. අද පුණ්‍යවන්ත ඔය ඇත්තු ශ්‍රවණය කළේ පින්වත්නි මහා දුක්ඛ කඳ සූත්‍ර ධර්ම දේශනාව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මජ්ක්‍ධිම නිකායේ මූල පර්ණාසකයේ සිහිය නාද මහා දුක්ඛ කඳ සූත්‍රයෙන් ඔය ඇත්තු අද ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුණා. මේ ධර්ම දේශනාවේදී ඔබට ආස්වාදී ගැන ආදීනවී ගැන නිසාදී ගැන දැනගන්න පුළුවන්කම ලැබුණා. රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්නට කාමයන් නැති කරගත්තත් ඒක තාවකාලික ක්‍රමයක්. අසඤ්ඤ සත්‍ය උපදින්නට වේදනා සංඥා සංකාර විඥානයන් නැති කරගත්තත් ඒක තාවකාලික ක්‍රමයක්. අරූපී තැන්වල උප්පත්ති ලබන්නට රූපේ නැති කරගත්තත් ඒක තාවකාලික ක්‍රමයක්. මේ ස්කන්ධ පහම එකිනෙකට හේතුපත් වෙමින් සංසාරේ ඔය ඇත්තන්ට ගසාගෙන යන්න සිද්ධ වෙනවා. ඔය ඇත්තන්ට රූපේ ආසාදය, වේදනාවේ ආසාදය, ඒ වගේම ඒවෙත්තු අනිකුත් ධර්මයන්ගේ ආස්වාදී දකිනා වගේම ආදීනවයක් දකින්න ඕනේ, නිස්සාරණයක් දකින්නට ඕනේ. රූප, වේදනා, සංඥා ආදී සංකාර විඥාන ආදී ආදීනවේ දකින්න, ආස්වාදී දකින්න, නිස්සාරණේ දකින්න. ඒ ආස්වාද ආදීනව නිස්සාර දකිමින් සහ මුලින්ම කෙලෙසුන් නසන අධිෂ්ඨානයෙන් අවශ්‍ය කටයුතු කරගන්න ඔබේ සන්තානෙ වැඩෙන්න ඕන ධර්ම වගය. ඒවා වැඩෙන විදිහට ඔබ දියුණු කරගන්න ඕන, ඔබ දියුණු වෙන්න ඕනේ. ඒ තමයි බෝධිපාසික ධර්ම 37. බෝධිපාසික ධර්ම 37 වැඩෙන විදිහට ඉරියාපත භාවනා කරන්න, වැඩෙන විදිහට විදර්ශනා භාවනා වඩන්න, පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්න. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගෙන එතකින් අතර වෙන්නේ නැතුව තව ඉදිරියට යමින් උද්‍යාව ඥාන දර්ශන ආදී ඇතිකරගෙන ඔබේ චිත්ත සන්තතිය තුළ බල සම්පන්න විදිහට බෝධිපාසික ධර්ම වර්ධනය කරගෙන මඟපල්ලාභී උත්තමේක උත්තමාවියක් වෙන්නට මේ මනුස්ස ජීවිතයේදීම අවශ්‍ය කටයුතු සිදු කර ගන්නට ඕනේ. සාදු සාදු සාදු. අද දවසේදී ඔය ඇත්තන්ට ඒ උතුම් ධර්ම දේශනාවන් පවත්වන්න තියෙනවා. විකාරින්ද මහත්ම අදට ප්‍රමාණවත් නේද? එහෙමයි සාරාංශ. ප්‍රේණා සාරාංශ වහන්සේ ලොකු අසනීපගතිය කිනුත් ඉන්නවා. උභාන්සයට බොහොම පින් සාරාංශ අසනීපිනුත් ඉඳලා අපිට මේ ධර්ම දේශනාව කරලා අපුව මේ සසර දුකින් එතර කිරීමට ගන්න උත්සාහයට සාරාංශ. හොඳයි පින්වත්නි, එහෙමනම් ඔය සත්පුරුෂෝ හැමදෙනාම අද මහා දුක්ඛ කඳ සූත්‍රයෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න තියෙන අද පින්වල ධර්මතාන් දායකත්වයක් දැරුවේ ඕස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමරත් යුදමුදා කරන කාලීක ගුණරත්න පින්වත් මහත්මයා සහ දයාවර මහත්මිය
සමන්ති ගුණරත්න මහත්මිය විසින් අද දවසේදී තම ධර්ම දේශනාවක් පැවැත්වුවේ පින්වත් පාලිලා බෝධි විශ්වවිද්‍යාලයේ පීඨාධිපති අතිපූජනීයම අපිට අවසරය ලැබුවා කියන්නට මහාචාර්ය ලෙනදල ශ්‍රීනිවාස ගෞරවණීය පින්වත් නායක මහත්මයාණන් වහන්සේගේ මේ සුන්දර රමණීය ආරණ්‍ය සේනාසනයේ සිට යෝගාවචර පින්වත් දවසේදී උතුම් ධර්ම දේශනාවක් සවන්ී කළා උදෑසන භාවනා ධර්මයන් වැඩුවා ඉවාමීම නානාපකාරයෙන් පාලිහා බෞද්ධ
විශ්වවිද්‍යාලයේ පිටාපති එනමුත් අවසරයි දෙනගල සීනිවාස ගෞරවනීය නායකතුම එම්බානන් වහන්සේට දෙපාර්තමේන්තුවේ ආශිර්වාද කරන චිනාකාරයක් සම්බුදු සසුන බබදව මේ සිදු කරගෙන යන ලෝසාසනයේ කටයුතු දිරියට විද්‍යාන්නට ශක්තිය දෙපීම ගෞරවනීය පින්වත්තුතු කාමුලන් වහන්සේට දීෝදී ආසම දෙපීවා Sadu, silawantam gunawantam punyak kitang anuttarang, dulle bene mayaladam pasitung wanditung warang, sari puttadi teranang agatam patipatia, sadda sila daya vasang, buddha puttang namamaha. Teruan sarnai swami mahansa, punya anumodana karanada. Teruan sarnai pinbat selu denatama sada vandaniya pujaniya namakiyanna avasarai ati pujaniya tapu ane ratana swamin wahanseta apage namaskarya veva apa kerehi mahattu anukampaven sahithamat karunaven mema gemburu daham karunu apa selu denatama vetahena paridhi sarlava deshana karana wahanseta padaabi vandana kara punnya anumodana karami mema utum ශාසනික මෙහෙවර චිරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතු වාසනා වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බීකර ශාසනියට දායාද කළ ආදරණීය දෙමාපියන් වහන්සේලාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් මෙව ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදම් වේවා. මෙව ධර්ම මණ්ඩපයේ දේශනාවන් කරගෙන යාමට සහාය දක්වන අපරැක්කේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ, සුදාර්ග ස්වාමින් වහන්සේ, සුමග්ග ස්වාමින් වහන්සේ ඇතුළු සේනාසනේ වැඩ වාසය කරන අනෙකුත් සියලුම ස්වාමින් වහන්සේලා ඇතුළු කාර්ය මණ්ඩලයටද මෙම ධර්ම දානමය කුසලයේ අනුමෝදන් කරමි අනුමෝදම් වේවා. මෙම ධර්ම දේශනාවන් නැවත ශ්‍රවණය කර පිටපත් කර අපහට ලබා දෙන සෝමා බාලචන්ද්‍ර මහත්මියටත් මෙම ධර්ම දානමය කුසලයේ අනුමෝදන් කරමි අනුමෝදම් වේවා. තවද මෙම ධර්ම දේශනාවට සම්බන්ධ වූ පින්වත් සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ට මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. රෝගී වෙත්වා සුවපත් වෙත්වා.